YouTube නාලිකාවට ඔයාව ආදරෙන් කුතු කර ගන්නවා. කැනඩාවේ අපි YouTube නාලිකාවට ඔයා අලුත් කෙනෙක් නම් අපේ channel එකේ මූලික මරමුණ තමයි කැනඩාවේ අපේ අත්දැකීම් ඔයත් එක්ක බෙදා ගන්න එක. ඒ වගේම කැනඩාවට එන්න ආසාවෙන් ඉන්න ඔයාට කැනඩාවට එන විදි, ඒ වගේම කැනඩාව ගැන නොදන්න හැම දෙයක්ම කියලා දෙන එක. ඉතින් ඔයා තවම අපේ channel එක subscribe කරේ නැත්නම් අදම subscribe කරලා තනින් තියෙන bell icon එක press කරන්න අමතක කරන්න එපා. कैनेडा विशेष नाम देना मुदल परिहरने खासी मनोद කැනඩාවේ හැම කොයින් එකකම වගේ දෙවැනි එලිසබත් රජිනගේ රූපෙ තියෙනවා. අපි මුලින්ම බලමු ශත එකේ කාසිය. 1 සෙන්ට් කොයින් එක. මේ කොයින් එකේ එක පැත්තක තියෙනවා මේපල් ලීව්ස් දෙකක්. ඒ වගේම මේ කාසියට මෙහි අය කියන්නේ පෙනී කියලා. නමුත් මේ කාසිය ඇත්තටම දැන් පාවිච්චි වෙන්නේ නැහැ. 2012 අවුරුද්දෙන් පස්සේ මේ කාසිය භාවිතා කරන එක නවත්තලා ඊළඟට සත පහ 5 සෙන්ස් කාසිය මේ කාසියේ ඉන්නේ බීව බීව තමයි කැනඩාවේ ජාතික සත්වයා ඔයාලා බැලුවා නම් අපි කලින් දාපු ලයිව් වීඩියෝ එකක මේ බීව කියන සත්වයා ඉන්නවා අපි ඉස්සරහටත් ඔයාලට පෙන්නන්නම් මේ බීවව ඇත්තටම සත පහේ කාසියට මෙහි කියන නික්නේම් එක තමයි නිකල් කියලා කියන්නේ. ඊළඟට අපි බලමු සත 10 10 සෙන්ට්ස් කොයින් එක. මේ කොයින් එකේ පිටිපස්සේ ගොඩක් ප්‍රසිද්ධ බ්ලූ නෝස් කියන රුවල් නැව තමයි තියෙන්නේ. ඒ වගේම මේ කාසියට මෙහි අය කියන්නේ ඩයිම් කියලා. ඊළඟට අපි බලමු සත 25 කාසිය 25 සෙන්ට්ස් කොයින් එක. මේ කොයින් එකට මෙහි අය කියන්නේ කාට කියලා. ඒ වගේම මේ කොයින් එක පිටිපස්සේ ඉන්නේ එල් කෙනෙක්. ඊළඟට අපි බලමු ගොඩක් පාවිච්චි වෙන 1 ඩොලර් කොයින් එක. මේ කොයින් එක පිටිපස්සේ ඉන්නේ
ලූන් කියන ජලාශවල ඉන්න පක්ෂියෙක් මේ කොයින් එකේ නික්නේම් එක තමයි ලූනි කියලා කියන්නේ ඊළඟට අපි බලමු ඩොලර් දෙකේ කාසිය මේ ඩොලර් දෙකේ කාසිය නික්නේම් එක තමයි ටූනි කියලා කියන්නේ ඒ වගේම මේ කාසිය පිටිපස්සේ ඉන්නේ පොළඹය කෙනෙක් ඊළඟට අපි බලමු කැනඩාවේ පාවිච්චි වෙන මුදල් නෝට්ටු. මෙහි මේ මුදල් නෝට්ටු වලට කියන්නේ බිල්ස් කියලා. ඒ වගේම මේ කැනඩාවේ බිල්ස් print කරන්නේ Bank of Canada. මුදල් නෝට්ටු වල විශේෂත්වය තමයි හැම නෝට්ටුවක්ම එකම සයිස් එකේ නමුත් එක එක පාටවල් වලින් තමයි තියෙන්නේ. අපි දැන් බලමු ගොඩක් භාවිත වෙන paper bills මොනවාද කියලා. අපි මුලින්ම බලමු ඩොලර් 5. මේ ඩොලර් 5ේ bill එක නිල් පාටයි. ඩොලර් 5ේ bill එකේ ඉන්නේ කැනඩාවේ හිටපු prime minister කෙනෙක්. ඒ තමයි Wilfred Sir Wilfred Laurier. ඊළඟට අපි බලමු ඩොලර් 10ේ paper bill එක. මේ ඩොලර් 10ේ paper bill එකේ ඉන්නේ කැනඩාවේ පළවෙනි prime minister Sir John Macdonald. ඊළඟට අපි බලමු ඩොලර් 20ේ bill එක. මේ ඩොලර් 20ේ bill එකේ ඉන්නේ දෙවැනි එලිසබෙත් රජින. දෙවැනි එලිසබෙත් රජින තමයි කැනඩාවේ අගරජන විදිහට සැලකෙන්නේ. ඊළඟට අපි බලමු ඩොලර් 50ේ paper bill එක. මේ bill එකේ ඉන්නේ කැනඩාවේ හිටපු prime minister කෙනෙක් වෙන Sir Mackenzie King කියන prime minister. ඩොලර් 100 bill එකක් නම් ඇත්ත bill එකක් ඇත්තටම මේ වෙලාවේ මන් ළඟ නැහැ. නමුත් මම ඒකේ image එකක් ඔයාලට පෙන්නන්නම්. මේ ඩොලර් 100 bill එක දුඹුරු පාටයි. ඒ වගේම මේකේ print කරලා ඉන්නේ Sir Robert Borden කියන කැනඩාවේ කලින් හිටපු prime minister කෙනෙක්. මේ දවස්වල ඇති වෙලා තියෙන කොරෝනා ප්‍රශ්නෙත් එක්ක කැනඩාවේ සල්ලි වල තියෙන විශේෂ දෙයක් පෙන්වන්නයි අපි ඔයාලට මේ හදන්නේ මේ කැනඩාවෙත් අපි පාවිච්චි කරන paper bills හොදන්න පුළුවන් අපි බලමු කොහොමද කියලා මේ paper bills හැම එකක්ම හේදුවා කියලා කිසිම ප්‍රශ්නයක් එන්නේ නැහැ ඉතින් මේ දවස්වල මේ වෙලා තියෙන කොරෝනා ප්‍රශ්නෙත් එක්ක මේවා හොදන පාවිච්චියට ගන්න එක තමයි අපි රෙකමෙන්ඩ් කරන්නේ. ඒ වගේම මේ paper bills ඉක්මනින්ම try කරන්න පුළුවන්. අපි බලමු කොහොමද මේවා try කරන්නේ කියලා. මේ වගේ paper towel එකක් උඩ තියලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම මේ paper bills try කරගන්න. මේ තියෙන්නේ අපි පිරිසිදු කරගත්ත කැනඩාවේ පාවිච්චි කරන paper bills. ඉතින් අද අපි ඔයාලට කියලා දුන්නේ කැනඩාවේ පාවිච්චි කරන මුදල් වර්ග ගැන. ඉතින් අපි හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුමක් ලැබෙන්න ඇති කියලා. ඉතින් මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේම අපේ channel එක subscribe කරලා bell icon එක press කරන්න අමතක කරන්නත් එපා. හමු වෙමු නැවතත්. මේ කැනඩාවේ අපි